කොළඹ වංචා විමර්ශනයකගේට අපි ආවා. කාරණා දෙකක් මත පදනම් වෙලා තමයි ආවේ. පවතින විමර්ශනයක මොකද වෙලා තියෙන්නේ කියන එක බලන්න ආවා. ඒ වගේම අද දවසේදී අපි කොළඹ වංචා විමර්ශනයකගේට පැමිණිල්ලක් ඉදිරිපත් කළා කූටලේඛනයක් සම්බන්ධයෙන්. මේ කූටලේඛනය පෑලියගොඩ මාළු මාකට් එකේ අයිස් ටෙන්ඩරේ සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ගැටලුවක් පදනම් වෙලා ඒ සම්බන්ධයෙන් කරපු ඩොකියුමන්ට් එකක්. මේ මාළු මාකට් එකේ අයිස් ශීතාගාරයේ ටෙන්ඩරේ ලබා දීමේදී ඒ ටෙන්ඩර් පත්‍ර විමසීමේදී ධාරිතාව වැඩි වෙන ආකාරයට ඒ ටෙන්ඩරේට ඩොකියුමන්ට් එකක් ඇතුළත් කළා තියෙනවා කූල් මෑන් අයිස් ෆැක්ටරි කියන සමාගම මගින්. එතකොට මේක 2021 තමයි මේ ලංසු කැදවීම කළා තියෙන්නේ. එතකොට මේකට සවුත් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්, ඒ වගේම රිවර්සයිඩ් අයිස් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්, ලංකා අයිස් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් සහ කූල්මෑන් අයිස් ෆැක්ටරි කියන සමාගම් හතර ඉදිරිපත් වෙලා තියෙනවා. සමාගම් හතර ඉදිරිපත් වෙලා තියෙද්දී මේගොල්ලන්ගේ මේ වංචාව වෙන්නේ මේ ලිඛිතව මේගොල්ලෝ කියලා තියෙනවා වෙන්නප්පු ආයතනයේ ධාරිතාව සම්බන්ධයෙන් කිලෝග්‍රෑම් 50 අයිස් කැට 1500ක් කියලා පෙන්නලා සම්පූර්ණ ධාරිතාවේ කිලෝග්‍රෑම් 50 අයිස් කැට 6800ක් වෙන බවටත් කරුණු දක්වලා තියෙනවා. එතකොට මෙන්න මේ කූල් මෑන් වෙන්නප්පුව නමින් කිසිදු අයිස් කැට නිෂ්පාදනාගාරයක් අපි සොයා බැලීමේදී මේ ලංකාව තුල නැහැ. එහෙමනම් මේ දත්ත මෙන්න මේ සමාගම මගින් ව්‍යාජාකාරයට ඇතුළත් කළා තමයි මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට සහභාගී වෙලා තියෙන්නේ. ඒක කූටලේඛන භාවිතා කිරීමක්. ඒ නිසා තමයි අද දවසේදී අපි පැමිණිල්ල දැම්මේ. එහෙමනම් මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුයි. ඒ වගේම ඉදිරියේදී තියෙන ප්‍රසම්පාදන කටයුතු වලට ඉදිරිපත් වීමේ හැකියාව මේ ආයතනයට ලැබෙන්නේ නැහැ. මොකද ඔවුන් මේ ප්‍රසම්පාදන නීති රීති උල්ලංඝනය කළා, ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම තමයි SCFR 194/2022 කියන මේ ශේෂාධිකරණයේ යන නඩුවටත් මෙන්න මේ කූටලේඛනය ඉදිරිපත් කළා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ඒ ඔවුන් ඉදිරිපත් කළ තියෙන කූටලේඛනයත් අපි අද දවසේදී විශේෂ විමර්ශනයකට බාර දුන්නා. කොළඹ විශේෂ වංචා විමර්ශනයකගේ මගින් පෑලියගොඩ දිශාවට අදාළ විශේෂ විමර්ශනයකට මේ පරීක්ෂණය යොමු කරන බව කිව්වා. ඔවුන් අද දවසේදී අපේ පැමිණිල්ල බාරගත්තා.